සවාල හිමාලි සුරම්මයාළඟට කිට්ටුවේ පුදුමාකාර ආදරයකිනි. ඇයාය සුරම්මයට තේකකුත් හදාගෙනමේ. ආවයා තේත් හැදුවද? සීනි දැම්මේ නෑ. කාටයි කිරිටොපි රහයි නැන්දේ? කොහෙන්ද කිරිටොපි? මං නුකේ ගොඩින් ගත්තේ. අයියට හවස තේක මොනාරි දෙන්න ඕන. මං චොක්ලට් කේක් එකක් ගත්තා. සුරම්මයා කෙල්ලදස බැලුවේ පුදුමාකාර ආදරයකිනි. යන වෙලාවට මට කියන්න. මම යාඩ් එකකින් වාහනයක් ගෙනත් දෙන්නම්. මට වාහන මොකටද නැන්දි? අමාරු වුණොත් ත්‍රිවිල් එකක යනවා. මොරවඩ පවුලෙන් ගන්නට වාහනවලට වඩා වටිනා දේවල් ඇත. මම වියදමට සල්ලි ටිකක් දෙන්නම්. දැරත්තරන් ඔයාට ඉගෙනීමක් ඇත්තෙම නෑනේ. හිමාලලා දෙන්නට ඕනා මෙතනටය. ඉගෙන ගන්න කවදා බැරිද නැන්දේ? ඔක්කොටම වඩා මට අයියාගේ ජීවිතේ වටිනවා. එයා මෙහෙම ඉන්නවා බල බල කොහොම ලෙක්චර්ස් වලට යන්නද? සුරම්යාගේ පපුව මහා දුකකින් එවිලී ගියේ. මෙසේ උණුවන්නේ ලේ බැඳීමට. ඒත් ආයෂාට ඇත්තේ ඊටත් වඩා ලේ බැඳීමක් බව සුරම්යාට මේ වෙලේ අමතක විය. මොනා වුණත් ඔයා බය වෙන්න එපා. මං වාගෙන බලනවා. පුළුවන් නම් උපහාතී ගන්න. බැරි නම් ඒත් කමක් නැහැ. මේ සුරම්යාගේ වචන හිමාලට ගිනාවේ පුදුමාකාර සතුටකේ. මේ වචන ටික ඇගේ හදවතේ විශාල සුරක්ෂිත බවක් ඇති කළේ. මං දන්නවා නැන්දි. අයියට සනීප වුණ දවසට මං කොහොම හරි ජීවිතේ පටන් ගන්නම්. හිමාලි එසේ කියද්දි සුරම්යාගේ දැස් තෙත් වෙන තරමට ඇහැට දුකක් දැනුනි. එහෙම කියන්න එපා. මං ඔයාව අමතක කරන්නේ නැහැ. ඔයාවිත් මාව ලොකු බරකින් නිදහස් කළා. ඒ බර කුමක්දයි සුරම්යා කිව්වේ නැත. නමුත් හිමාලි ආදාසිට සිතට මොනවදෝ දැනේ. සුරම්යා වෙන දෙයකට වෙන්නට දුන්නේ ඒ නිසායි. නැන්දේ මං නැන්දේ අම්මට කියලා මාලිගාවේ පූජාවක් බාරගත්තා. බුද්ධ පූජාවට බඩු දෙන්නයි තව ලොකු බාරයක් වෙන්නයි. හදිස්සිය පුතේ අයියා ගැන හිතලා බාර වෙන්නේ. ඒක හරි බලගතු පූජාවක් නැන්දේ. ලේසියෙන් ලැබෙන්නෙත් නැහැ. අනේ ඔයා අයියට බාරත් වෙනවද? නැතුව මං කාට බාර වෙන්නද? හිමාල සිතින් ඇසුවාය. ඒ බාරෙන් පස්සේ අයියට ලොකු සුවයක් තියේ. අම්මා සතියේ ඉඳලා අලුත් හාල් එකතු කරනවා ඒකට. බැතෙන්ම අලුත් හාල් ගන්න ඕන. මට පුළුවන් ඒ පූජාව ගිහින් කරන්න. නැන්දට පුළුවන් නම් අයියවත් එක්කගෙන යන්න. අයියාගේ අතින්ම මාලිගාවට පූජා කළොත් ගොඩක් හොඳයි. හිමාලිමේ ගොතන මොහොතේට සුරම්යා පුදුමාකාර ලෙස වශී වූවාය. ඕනම අම්මා කෙනෙක් තම පුතාගෙන මෙහෙම ආදරයකින් හිතන ලේලියාට ආසය. එහෙම අධ්‍යයක් කරන එක කොච්චර දෙයක්ද? මේ වගේ අසනීපයක් එහෙම ඉන්ජෙක්ෂන් වලින් බෙහෙත් පෙති වලින් සනීප කරන්න බෑ නැන්දි. හිතයි හදන්න ඕන. ඒක කරන්න පුළුවන් දෙයියන්ට පුදුන්ට. ඇත්ත දුවේ කවුරුවත් ඒ දේවල් කරන්නේ නැහැ. මේ වෙලා කළොත් ලොකු ප්‍රතිඵලයක් තියෙයි. හිමාලිගේ වචන සුරම්යා තුළ අලුත් බලාපොරොත්තුවක් ඇති කළේ. එසේ වචන වලින් මවන්නට හිමාලට පුදුමාකාර හැකියාවක් තිබුණි. මං කොහොමද පුතේ ඉන්නේ? මහත් ගියාම මේ ගෙදර තවත් අවුල් වෙනවා. මම යාඩ් එකට ගියාට පස්සේ ඉන්නේ 11ට. අයියට කොහොමද මං පූජාව අතකස්සවන්නේ? හිමාලි එහෙම ලේසින් සටනක් අත්හරින කෙනෙක් නොවේ. සුරම්යා කල්පනා කරන්නට උවයි. මම මොනවාරි කරන්න බලන්නම් පුතේ. කවදද පූජාව? අනිතර තියෙන්නේ. යනවනම් හිටවත් යන්න ඕන. ඔයාට වාහනයක් දුන්නොත් අයියව පරිස්සමෙන් එක්කගෙන ගිහින් එක්කන් එන්න පුළුවන්ද? හිමාලයේ පපුව මත දහසක් මල් පිපුණි. තමා ඊතරම් අවාසනාවන්ත නැත ඇයට සිතුනි. අනේ පුළුවන් නැන්දි. මම්මගේ ඇස් දෙක වගේ අයියව බලාගන්නේ. මම මාලිගාවටත් එක්කන් ගිහින් ගැටමේ පන්සලටත් මල් පූජා කරවලා. කෙල්ල විමුක්තිට කොතරම් ආදරේද සුරම්යා ඒ ඇස්සල මතු තෙතමනින් සිතාගත්තාය. ගෙදර එක්කන් ගියාට මැනික ඇයි නැන්දේ? ඒ නෑයන්ගේ ගෙවල් වල
අයියව එකයි යන්න එපා. හිමාලි සුරම්යා ළඟටම ආවාය. මං ගැන විශ්වාස කරන්න නැන්ද? මං එයාව පරිස්සම් කරන්නම්. එහෙනම් හිට යන්න. මං වාහනයක් ගෙනත් යන්නම්. පාන්දරම යන්නම් නැන්ද? නේද? මං සල්ලි ටිකකුත් දෙන්නම්. පූජාව හොඳට තියාගන්න පුළුවන්. නැන්ද බලන්නකෝ ඉස්සරහට. මට ඒ ගැන හරි විශ්වාසයක් තියෙනවා. හිමාලි කාමරයට ආවේ පුදුමාකාර සතුටකින්. දුක් විඳිනව නම් යාව මටම අයිති කරගන්න එක එච්චර දෙයක් නෙමෙයි. හිමාලි දහසක් වූ බලාපොරොත්තු ඇතිව සිටුවාය. යාව මලක් වගේ මන් නුවරට අරන් යනවා. බලමු සක්විතිලා මොනවා කරයිද කියලා. හිමාලි සිටි ඇඳේ පෙරලෙමිනි. කොළඹා ගමන ජීවිතේ කොතරම් දුරකට රැගෙන ආවාද? දැන් මේ දුර නොයාම් බැරියේ.